කාන්තා ලෝකුස්ලාන් T20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමත් බංගලාදේශ කණ්ඩායමත් අතරේ තරගය ඉතිහාසගත වෙන තරගයක්. මොකද මේ තරගයේ ශ්‍රී ලංකාව මේ දක්වා බිහි කළ දක්ෂතම තුන් ඉරව් ක්‍රීඩිකාව වන ශෂිකලා සිරිවර්ධන මේ තරගයේ ජාත්‍යන්තර පිටියට සමුදෙනවා. තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු බංගලාදේශ කණ්ඩායම පන්දු ආර 20කදී ලකුණු 91කට සීමා වෙනවා. බංගලාදේශ ක්‍රීඩිකාව ලකුණු 91කට සීමා කරන්න අවසාන තරගයට සෙල්ලම් කරන ශෂිකලා සිරිවර්ධන බංගලාදේශ කඩලු 4ක් දවා ගන්නේ ලකුණු 16ක් විතරක් බංගලාදේශ ප්‍රතිකාරණියන්ට දීලා. ලකුණු 92ක පහසු ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ජයග්‍රහී ඉලක්කයට යන්නේ එක කඩුලක් විතරක් අහිමි කරගෙන. ස්ටම්ප් වීමකට හසු වීමෙන් තරගාවලියේ සුපිරි වැඩ පෙන්නපු චමරි අතපත්තු ලකුණු 30ක් ලබාගෙන දැවි ගියත් හසිනි පෙරේරා නදවි ලකුණු 39ක් ලබා ගැනීම එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 27ක් ඉතිරිව තියෙද්දී ජයග්‍රහණය ලැබෙනවා. මේ ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වලට විශාල සේවයක් කළ ශෂිකලා සිරිවර්ධනට ගෞරවනීය සමුගැනීමක් දෙන්න හැකියාව ලැබෙනවා. ඒ ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කාරයෙක් වෙන ශෂිකලා තරගයේ වීරයා වෙලා අවසානයේ සංවේදී කතාවක් කරනවා. එතෙන්දී කාටත් ස්තුති කරන්නත් ශෂිකලා අමතක කරන්නේ නැහැ. සමුගැනීම ලේසි නැහැ. අවුරුදු 17ක් ක්‍රිකට් ගහලා යද්දි ගොඩක්ම දුකයි. මම හිතන විදියට මම හිටියා කල් වැඩි. ඒ නිසා මේ තරම් දුකක් දැනෙන්නේ මගේ කණ්ඩායම නැතුව ඉද්දී මට ලොකු පාළුවක් දැනේ. මම එයාලට ගොඩක් ආදරේ. එයාලා හැම වෙලාවෙම මාත් එක්ක හිටියා. මම ආබාධයට ලක්ුණු වෙලාවල් වලත් මගේ සහෝදර ක්‍රීඩිකාවෝ මාත් එක්ක හිටියා. ක්‍රිකට් අතාරින්න මගේ කැමැත්තක් නැහැ. කාන්තා ක්‍රිකට් වලට ඉදිරියටත් මට පුළුවන් දේ කරනවා. මම ක්‍රිකට් ගැහුවේ අවුරුදු 8-9 වගේ ඉඳන්. ඒ කාලේ ඉඳන් මගේ තාත්තා මගේ පස්සෙන් හිටියා. ඒ නිසා තමයි මම අද මෙතන ඉන්නේ. මගේ සහෝදරයෝ සහෝදරිය මතක් කරන්න ඕන. මගේ සැමියා නිසා තමයි මම අද වෙනකම් ක්‍රිකට් ගහන්නේ. ඒ වගේම මට උදව් කළ පුහුණුකරුවන්, බෞද්ධ චිකිත්සකවරු, ඩොක්ටර්ස්ලා ඇතුළු හැම දෙනාටම වගේම මම මේ ආපු ගමන්ට උදව් කළ හැම දෙනාටම සමුගනිද්දි මම ස්තුතිවන්ත වෙනවා. ඔය විදිහට තමයි ශෂිකලා ජාත්‍යන්තර පිටියට සමුදුන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.